අයබුවන්, ඔබ සමාජ මාධ්‍ය අඩවලින් දකින්න ඇති අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත තිබිච්ච වැදගත් නඩුවක්. ඒ මන්ත්‍රී අමාත්‍යවරු හා ජනාධිපතිවරයා තීරුබද්ධෙන් රහිතව වාහන ගැනීමට ලබාගත් බලපත්‍ර අවභාවිත කළා බිලියන 7ක් වංචා කිරීම. රුපියල් බිලියන 7ක් කියන්නේ 1 බිලියනයක් කියන්නේ මිලියන වලින් 10ක්. මේ මුදලය මේ මහා බරපතල වංචාවට මූල අපරාධයට විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100 ගාණක් අමාත්‍යවරු ඇතුළුව සම්බන්ධයි. උදාහරණයක් ඇටියට මුදල් අමාත්‍ය ධුරේ ලබන දැනට හොබවන මංගල සමරවීරත් මේකට සම්බන්ධයි. පර්මිට් එක විකුණලා මිලියන 33ක් වංචා කළා. ඒ වගේම ඔබට ඔරුමිත නාඩුවක් ගේන ඔය ජයම්පති වික්‍රමරත්නත් මේකට සම්බන්ධයි. ඔහුත් මිලියන 33ක් වංචා කළා. ඒ වගේම ඔබට නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන රංජන් රාමනායකත් මේ වංචාවට සම්බන්ධයි. ඔහුත් පර්මිට් එක විකුණලා මිලියන 33ක් වංචා කළා. ඒ වගේම දැනට ජනාධිපති සිරිසේන, ධූරයේ ඉන්න ජනාධිපති ධූරයේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන, ඒ මහත්මයා ඔබ දන්නවා ජනාධිපති ධූරයට පත්වන්නේ 2015 ජනවාරි 8. ඔහුත් 2016 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා මේ තීරුබදු රහිත පර්මිට් එකකට පොළොන්නරුව නවනගරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා වාහනයක් ගෙන බදු මිලියන 33ක් වංචා කළා. TN එකේ ඔක්කොම මන්ත්‍රීවරු වගේ මේකට සම්බන්ධයි. ගම්මන්පිල, ඒ වගේම රතන හාමුදුරු, මේ සියලු දෙනාම මේ වංචාවේ මුලින්ම ඉන්න අය. රටක් මෙහෙම වෙන්නේ කොහොමද? ඇයි මෙහෙම නිර්භයව රාජ්‍ය මුදල්, රජයේ රාජ්‍ය ආදායම මං කොල්ලකන්නේ? ඒකට ඔබත් වග කියන්න ඕනේ. ඔබ මේ ඔක්කොම වෙන්ඩල්ලා ඉවත බලාගෙන ඉන්න නිසා. මේකේ දැඩි වගකීමක් තියෙනවා මෙවැනි අවස්ථාවක රටේ නීතිපතිවරයාට හා දූෂණ කොමිසමට රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන්න. මේ බරපතල මූල්‍ය වංචාව, බිලියන 7 වංචාව සම්බන්ධයෙන් දූෂණ කොමිසමට කරන ලද පැමිණිල්ල ඔවුන් සම්පූර්ණයෙන්ම යටපත් කළා. මොකද මේ පර්මිට් එක දුන්නේ වාහනයක් ගේන්න තමන්ගේ ධූරේ කාර්ය කර්තව්‍ය කාර්යක්ෂම ඉෂ්ට කරන්න මිසක් පර්මිට් එක උන්ලා මිලියන 33 ගානේ වංචා කරන්න නෙමෙයි. නීති ප්‍රකාරම යම් කෙනෙක් බදු රහිතව ගේන ලද භාණ්ඩයක් විකිණීමට අදහස් කරනා නම් ඔහු කලින්ම ඒකේ අත්හරින ලද බද්ද ගෙවන්න ඕන. ඒක මේ කවුරුත් කළේ නෑ. මේ සම්බන්ධව කරන ලද පැමිණිල්ල දූෂණ කොමිසම සම්පූර්ණ මේ යටපත් කළා. ඊට එරෙහිව ඔවුන්ට දූෂණ නීති යටතේ කොමසාරිස්වරු 3 දෙනාට හා එහි අධ්‍යක්ෂක ජනරාල්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නඩු පැවරුවා. ඒ නඩුවේදී ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක් දුන්නා මේ බරපතල මූල්‍ය වංචාව සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රකාශයක්, අධිකරණය සහ මුලින්ම වංචා කිරීම. ඒ නිසා එකුණේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දූෂණ කොමිසමේ කොමසාරිස්වරු සියලු දෙනාට හා එහි අධ්‍යක්ෂක ජනරාල්වරයාට හා නීතිපතිවරයා මේ සියලු දෙනාට අධිකරණයට අපහාස කිරීමේ යටතේ මේ වංචාව සම්බන්ධ සියලුම දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව නඩු පැවරුවා. මේ අවස්ථානෝට ඒ නඩුවෙන් විනිශ්චකාරවරු 6 දෙනෙක් ඉවත් වෙලා තියෙනවා. ඊයේ මේ නඩුව විභාගයට ගන්නවා කියනකොටම මම දැක්ක සමහර පුවරැසියෝ කියලා තිබුණා අද පැහැදිලිවම ඕන නඩුව අදත් කල්යයි කියලා. තවත් විනිශ්චකාරවරයෙක් ඉවත් වෙයි කියලා. ඇත්තට මේකේ විදිහට වුණා. අද ඉවත් වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චකාරවරයා මේ නඩුවෙන් අද විභාග නඩු විභාගයෙන් ඉවත් වුණා නලින් පෙරමාතා. ඔහුගේ නිල්ලීමක් කළා නාගානන්ද. ඔහු ධූරේ
කාර්ය භාර ගන්න අවස්ථාවේදී ප්‍රකාශයක් කළා රටටම මේ රටේ නීති ආධිපත්‍ය ජනතාවට අධිකරණය කර ඇති විශ්වාසය තහවුරු කිරීම වෙනුවෙන් තමන් පෙනී සිටිනවා කියලා. හිඳ නාගානන්ද උට ඉල්ලීමක් කළා අධිකරණයේදී. මේ නඩුවට සම්බන්ධයි නීතිපති දූෂණ කොමිසම පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලයේ හා මේ සියලුම ආයතනයට එරෙහිව එකින්ද නීති ආධිපත්‍ය රටට පෙන්නලා අධිකරණය කරේ මිනිසුන්ගේ තියෙන ඒ විශ්වාසයේ පළුදු වීම නැවත ස්ථාපිත කිරීම සඳහා නිර්භයව තීරණ ගන්න කියලා. නමුත් අග්‍රවංශකාරවරයා මේ නඩුව විමසීමෙන් ඉවත් වුණා. මේක ඉතා බිහිසුණු තත්ත්වයක්. රටක මම නාගානන්ද හැමදාම ඔබට කියන වචනයක් තියෙනවා, නීති ආධිපත්‍ය බිඳ වැටිච්ච රටක් කවදාකවත් නැගිටින්නේ නැහැ. ඒක තමයි අදත් උනේ. මේ වගේ අවස්ථාවක ඔබට බරපතල වගකීමක් තියෙනවා රටේ. ඔබ අදහස් කරනවා නම් ඔබේ දරුවන්ට රටක් ඉතුරු වෙන්න ඕන කියලා. මේ කොළ, රතු, නිල් ඔය ඔක්කොම පසකලා නිර්භයව නැගී සිටින්න කියලා. ඔබ දැක්ක ගී පෙරේද පොලිස් පරීක්ෂකවරයෙක් යට කරලා ඝාතනය කරපු අවස්ථාවේදී නීති ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා ඒක ඔබ දැක්කා. ඒක නාගානන්ද කියන්න ඕනේ නැහැ. ඒ වගේම ඔබ දැක්කා දැන් ගෝඨාභය රාජපක්ෂ ගිහිල්ලා අර මිලියන් ගාණකට ඉදිරි කරපු තමන්ගේ දෙමාපියන්ගේ ස්මාරකවලට මහජන මුදල් මිලියන ගාණක් වංචා කරපු සම්බන්ධයේ තියෙන අධිකරණයේ නඩු පවරා තියෙද්දි ත්‍රිපුද්ගල ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගෙන අවස්ථාවේදීම ඒක ගෙනාවේ ඔබේ ඉල්ලීමට. ඔබ ඉල්ලුවා බරපතල මූල්‍ය අපරාධ කරපු අයට ඉරේව කඩිනමින් නඩු හාලිවර කරන්න කියලා. මොකද්ද ඔහු කළේ? ඒකත් දැන් ශ්‍රේෂ්ඨ අගෙනිච්ච අභියාචනාධිකරණයට ඔහුට එරෙව පවර ඇතින නඩුව අත්හිටවන්න කියලා. කරුණා කරලා පක්ෂ වලට බෙදෙන එක නවත්තන්න. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව සෑම පක්ෂයක්ම මේ බරපතල අපරාධ සම්පූර්ණයෙන්ම යටපත් කරන්න තමයි පාවිච්චි කරන්නේ තමන්ගේ බලය. මේ වෙනකම් මේ බරපතල අපරාධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ වචනයක්වත් පාවිච්චි කළේ නැහැ. උන් හොඳටම දන්නා මේක බිලියන 4ක මූල්‍ය අපරාධයක්. මේ වෙන ජනතා වෙනුවෙන් හඬක් නගන්න ඕනේ කියලා. නමුත් ඒක තන්නේ කර මේ රටේ මහ ජනතාව වෙනුවෙන් අයිති වගකීම පැහැරලා තියෙන නාගානන්දට. හැබැයි නාගානන්ද මේ කිසි කෙනෙකුට නවත්තන්න පුළුවන් චරිතයක් නෙවෙයි. අවුරුදු 70ක් තිස්සේ මේ කරන මංකොල්ලය මේ රට මේ විදිහට විනාශ කිරීම හමුවේ ඔහු නිර්භයව නැගී සිටිනවා. ඔහුට අදාළ නැහැ මොන දේශපාලන පක්ෂයේද කියලා. රටේ මහා බැංකුවේ අධිපතිවරයා කියනවා අපේ ණය වාරිකය ඇමරිකන් ඩොලර් 5.9ක් අපිට මේක ගෙවා ගන්න බෑ, ඒක ගෙවන්නත් විදේශ ණය ගන්න ඕන කියලා. රටේ මැතිවරණ කොමසාරිස් කොමිසමේ සභාපතිවරයා කියනවා මේ රටේ ලොකුම ඛේදවාචකයේ මේ අපරාධකරුව පාර්ලිමේන්තුවට යැවීම කියලා. මේ වගේ අවස්ථාවක ඔබ මොකද්ද කළ යුත්තේ? ඔබ මේ විදිහට රට නන්නත්තර වෙන්න හැරලා තියෙන තුට්ටු දෙක එකතු කළේට ඔබේ දරුවා රටින් පිට කිරීමේ මේ ප්‍රශ්නේ විසඳෙනවද? එහෙම නැත්නම් එක පෙරමුණක්සේ මේ මහා අපරාධයට එරෙහිව ඔබ නැගිටිනවද? ඒ සඳහා තමයි ඔබේ අයිති ක්‍රියාත්මක කරන නාගානන්ද ඉදිරිපත් වුණේ. දැන් මේ නඩුව ආයේ මේ මාසේ දෙවනිදාට අද කල් ගියා. ඔබේ හඬ නගන්න රටට. මේ රටේ අධිකරණයේ බල ගන්නන්නේ ඔබේ අධිකරණ බලයේ බව ඔබ දැනගන්න. එහෙම නැතුව මේ දෙවියන් වහන්සේගෙන් ආරූඪ වෙච්ච අධිකරණ බලයක් නෙවෙයි මේ රටේ ක්‍රියාත්මක වන්නේ. ඒක ඔබේ බලය. ඒ බලය ක්‍රියාත්මක නොකරපු හින්දා තමයි විනිශ්චකාරවරු 6 දිනක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ වෙනකොට දූෂණ චෝදනා මත නඩු පවර්ලා තියෙන්නේ ඔබේ අයිති ක්‍රියාත්මක කිරීමේ. ඔබේ ව්‍යවස්ථාදායක බලය වංචා කරන පාර්ලිමේන්තු සිය ගානකට එරෙහිව නඩු පවර්ලා තියෙන්නේ ඔබව වංචා කරපු නිසා. කැබිනට් මණ්ඩලයේ සැලකිය යුතු සංඛ්‍යාවට ජනාධිපතිවරයා ඇතුළුව මේ ඡන්දය මේ වංචාවට සම්බන්ධ සියලු දෙනාගේ නම් මේ නඩුවේදී සඳහන් වෙනවා. දූෂණ කොමිසම හා නීතිපතිවරයා චේතනාන්විතව මේ විදියට ඔබව වංචා කරනකොට ඔබ තීරණය කරන්න. අපි මේවට තව දුරටත් නිදි වැදී සිටිනවාද? එහෙම නැත්නම් රට වෙනුවෙන්
ගත යුතු වැදගත්ම තීරණය අරගෙන මේ ක්‍රමය සහමුලින්ම වෙනස් කිරීම සඳහා අපි පියවර ගන්නවාද කියන එක. ඒ ගැන පැහැදිලි වැඩපිළිවෙලක් නගන්නද යෝජනා කළා. මේ මාසේ 17 වෙනිදා කොළඹ විජයරාමාවතේ සීඩා ශ්‍රවණාගාරයේදී තියෙනවා මොකක්ද මේ වැඩපිළිවෙල. කොහොමද මේ රට මංකොල්ල කන එක සම්පූර්ණයෙන්ම ඒකට නැවතීම තියන්නේ කියන එක. පවතින ආණ්ඩුක්‍රමයත් සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමේ වැඩපිළිවෙලක් ඔබට යෝජනා කරලා තියෙනවා එතන. ඒකට එන්න විද්‍යුතුන් රහසක් ඔබව අමතනවා එදාට. මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කරලා රට හරිතනකට ගෙනියන්න නම් සියලු පක්ෂ ભેද සියල්ල අවසන් කළා. ඒව සම්පූර්ණයෙන්ම අමතක කළා. මේ මෞබිව නැගී සිටීම සඳහා නාගානන්ද සමග එක්වන්න. බොහොම ස්තුතියි.